දේශනාවතුලින් දේශනා කරලා තියෙනවා. පින්වතුනි එදා මේ දේශනාව ස්වාමීන් වහන්සේලා අරඹයාලුන් දේශනා වුණා. මේ දේශනාව ශ්‍රවණය කරපු ඒ ස්වාමීන් වහන්සේලා බලවත් ප්‍රීතියේ යුතුව සතුටින් යුතුව බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව හොඳින් ශ්‍රවණය කරලා ඒ අවවාදන් ශාසනා පිළිගත්තා. එනිසා මේ දේශනාව තුළින් අපේ සිත්වලට මහ මහත් වූ ආදර්ශ රාශියක් ඒක රාශිය කරගන්නට අවබෝධ කරගන්නට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. මොනවද? දේවතුනි මේ තුළින් ධර්ම අවබෝධය ලැබෙන සෝවාන් ආර්ය ශ්‍රාවකයන් ප්‍රහාණයට පත් කරන මෙන්න මේ අංග තුනක්. ඒ වගේම මේ දේශනාව තුළින් මේ පින්වතුන්ට හොඳින් ශ්‍රවණය කරන්නට ලැබුණා ඉවසන්නට පුළුවන්කම. ඒ වගේම ඉවසීමේ ලක්ෂණ, ඒ වගේම වීර්යය, ඒ වගේම භාවනා පිළිබඳව, ඒ වගේම පින්වතුනි දුර්කල යුතුයන් දුර්කලනට ඕන සුදුසු තැන, ඒ වගේම සුදුසු පුද්ගලයන්, ඒ වගේම ප්‍රත්‍යක්ෂා යන මේ සියලුම කාරණා ධර්මයන් හොඳින් මනාව අවබෝධ කරගන්නට ලැබුණා. ඒ නිසා ඒ තුළින්ද තමන්ගේ ජීවිතය පවත්වාගෙන උතුම් වූ ප්‍රාර්ථනීය නිවනින් සැනසෙන්නටම බෝධියකින් සැනසෙන්නටම මේ කුසල් දහම් හේතු වාසනා වේවා කුසා කුල ප්‍රාර්ථනා කරමි. දෙවියන්ගේ නම මෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං නමෝදිත්වා චන්දක්කන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං නමෝදිත්වා චන්දක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං නමෝදිත්වා චන්දක්කන්තු ගම් සදා. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා අන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා අන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා අන්තු ඥාතයෝ. මා විසින් රැස් කළා සීලමය ධර්ම ශ්‍රවණමය භාවනා මනසිකාරමය කුසල සේරු දිනාතම නිවන් සුව පිණසම හේතු වේවා වාසනා වේවා නිරන්දකින්මා ඥාන්දකින්මා නිවන්දකින්මා නස්කරව කරන්තර බලයෙන් සේරු දිනාතම නිවන් සන්සන හේතු වාසනා වේවා කියලා සාමුකේන මහා සංඝරත්න වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිත්තං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවහනෝ සුතං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තේ නේවත අතෝ නිත්තාන සම්පත්තේ විනාතේ සමිඤ්ඤතු. මේ සම්පූර්ණ